ආයුබෝවන්. අදත් අපි ඔබ හමුවට පැමිණියා අපේ ජීවිතයට වැදගත් වෙන පොතක් ගැන යමක් කියන්න. මේ පොත අපේ ජීවිතයට විශේෂයෙන් අපේ ආධ්‍යාත්මික ජීවිතයට ඉතාමත්ම වැදගත් වෙනවා. එකකින් අදහස් වෙන්නේ නැහැ අපේ ප්‍රායෝගික ජීවිතේට අනිකුත් අංශයන්ට මේ වැදගත් නොවෙනවා කියලා. මොකද්ද? හේතුව තමයි අපේ සියල්ල එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. මේකට අපේ භාෂාවේ කියනවා පරිපටිබද්ධයි කියලා. එකින් එකට සම්බන්ධියාවක් තියෙනවා, බැඳිලා තියෙන්නේ. මේ සම්බන්ධියාවත් එක්ක ගොඩනැගුණු අපූර්ව චින්තාවන් ලෝකෙ හිටපු විවිධ පුද්ගලයෝ, නිර්මාණකරුවෝ, දාර්ශනිකයෝ, චින්තකයෝ, මුනිවරු ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේ ඉදිරිපත් කරපු ඉත වැදගත් කෘතියක් තමයි අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ. මේ පොතේ පරිවර්තිකාව චින්තාලක්ෂ්මි. ඇය ඉසිවරයා නමින් 1995 මේ ග්‍රන්ථය එළිදක්වනවා. මේ පොත මුල් චින්තාවන් තියෙන්නේ ඛලිල් ජිබ්‍රාන් කියන මුනිවරයාගේ. එතුමා ඉදිරිපත් කරපු මේ සිතුවිලි ධාරාවන් ටික චින්තාලක්ෂ්මි ඉත අපූර්වට අපි අතරට මේක ගෙනල්ලා තියෙනවා. එතකොට මේ පොත ඉංග්‍රීසි භාෂාවෙන් නම් කරලා තියෙන්නේ ද ප්‍රොෆට් කියලා. මේ පොත 1923 අවුරුද්දේ තමයි ඛලිල් ජිබ්‍රාන් රචනා කරලා තියෙන්නේ. මුල්වලට පළ වෙලා තියෙන්නේ. මේ එතකොට ඉංග්‍රීසි ඒ වගේම අරාබි භාෂා කීපයකටත් තවත් ලෝකයේ විවිධ භාෂාවන් වලට මේ පොත පරිවර්තනය වෙලා තියෙනවා. බොහෝ චින්තකයෝ මේ ඉතාමත්ම වැදගත් රුවන් වැකි ලෙස හඳුන්වනවා මේ ඛලිල් ජිබ්‍රාන්ගේ මේ ග්‍රන්ථයේ තියෙන දේවල්. එතකොට මේ මුනිවරයා කියන පොතේ ඉතාමත්ම අපූර්වට පෙළගස්සලා තියෙනවා මේ පොතේ නම් පිටු 106. මේ පොතේ අවසානයේ දක්වලා තියෙනවා ඛලිල් ජිබ්‍රාන්ගේ අත්අකුරෙන් අරාබි අක්ෂරයෙන් ලියවිච්ච ඒ අත්අකුරු. මේ ඛලිල් ජිබ්‍රාන්ගේ අරාබි අත්අකුරු මේ පොතේ තියෙනවා. එතකොට 107ක් පිටු මෙහි අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට මෙහි එක් පැත්තෙන් ගත්තහම යම් ප්‍රශ්නකාරී ප්‍රස්තුතයක් මතු කරලා තියෙනවා. ඒකට දීපු උත්තර මෙහි තියෙනවා. අපි කැමති ඔබත් එක්ක බෙදා ගන්න මෙහි 23 වෙනි පිටුවේ තියෙන ඉතා අපූරු ප්‍රස්තුතයක් මතු කරලා, පැනයක් මතු කරලා. ඒ පැනෙ මෙන්න මේ විදිහට තියෙන්නේ. ලදරුවෙකු තම ලැමට තද කරගත් කාන්තාවන් අපට දරුවන් ගැන කියන්නයි කිව්වාය. එතකොට මෙන්න මේ පැනයට ඉත අපූර්ව උත්තරයක් දීලා තියෙනවා. එහි තියෙනවා, ඔබගේ දරුවෝ ඔබගේ නොවේති. ඔහු ජීවිතයේ අභිලාෂයන්ට අයත් දරුවෝය. ඔහු ඔබ තුලින් එන අය මිස ඔබගෙන් එන අය නොවේති. ඔවුන් ඔබ සමග සිටියත් ඔබට අයත් වූ නොවේති. ඔවුන්ට ආදරය දෙන්න. ඔබගේ කල්පනාවන් නොදෙන්න. මක් නිසාදයත් ඔබට තමාගේම කල්පනාවන් ඇති බැවිනි. ඔවුන්ගේ සිරුරුවලට නිවසක් දෙන්න. ඔවුන්ගේ ආත්මය ඒ තුළ රඳවා නොතබන්න. මන්දයත් ඔවුන්ගේ ආත්ම ඔබට ළඟාවිය නොහැකි අනාගතය නැමති ගෘහේ වසන බැවිනි. ඔබට සිහිනෙන්වත් එහි ළඟාවිය නොහැක. ඔවුන් වැන්නවුන් වීමට යත්න දරන්න. ඔවුන් ඔබ වැන්නවුන් කිරීමට උත්සාහ නොකරන්න. ජීවිතයට ආපසු යා නොහැක. අතීතය ආහාර හැඳින්නට නොහැක. ඔබගේ දරුවන් සජීවී ඊතල වැනිය. ඔවුන් ඉදිරියට විදින දුන්න ඔබ වේ. දුනු ආයා අනන්තයේ නැමති මාවත තම ඉලක්කය දකී. ඔහු ප්‍රබල ශක්තියකින් යුතුව එම ඊතලයේ වේගයෙන් ඉදිරියට ඇදී යන පිණිස ඔබ වනමයි. ඒ දුනු ආයා අතින් සතුටින්ම නැමී යන්න. ඔහු විසින් ඉවතට විදුණු ලබන ඊතරවලට ආදරය කරන්නා සේම ස්ථාවර වූ දුන්නටද ආදරය කරන බැවිනි. මේ කොටසින් අපිට ඉතාමත් වැදගත්
ජීවිත අවබෝධයක් ලබා දෙනවා. ඒ කියන්නේ දරුවන් සහ දෙමව්පියන් අතර තියෙන අන්තර් සම්බන්ධය පිළිබඳව අපිට උපදේශයක් දෙනවා. ඒ වගේම දරුවන් සහ අප අතර තියෙන වෙනස පිළිබඳව ඊට අපූර්ව උපදේශයක් අපිට ලබා දෙනවා. මං හිතන්නේ මේ ඔබ නැවත නැවත මෙනෙහි කළ යුතු කාරණාවක්. එබඳු මෙනෙහි කළ යුතු චින්තාවන් බොහොමයක්, රුවන්වති බොහොමයක් මේ ඉසිවරයා කියන ග්‍රන්ථයේ තියෙනවා. ඔබ පුස්තකාලයකට ගොස් මෙය අත තබා නැවත නැවත කියවන්න, මෙනෙහි කරන්න. එතකොට ඔබේ ජීවිතයට අපූර්ව ආලෝකයක් ලැබේ. එහෙනම් ඔබේ ජීවිතයටත්, ඔබේ දරුවන්ගේ ජීවිතයටත් ශාන්තියක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.